ලැබුණාලනේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන්නේ සොෆ්ට් කප් CC එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කිව්වා මේ අපිට කරන්න පුළුවන් ඉන්ටර්නැෂනලි හොඳ මුදලක් උපයන්න පුළුවන් එක ෆීල්ඩ් එකක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියලා කියන්නේ කියලා. ඉතින් ඒක ඇත්තට මම කිව්වේ අර ෆයිවර් සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් අර හොඳ ජොබ්ස් පහක් ගැන විස්තර කරපු වීඩියෝ එකේ. ඉතින් එතනදී අපි වැඩි ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියන්නේ මොකද්ද කියලා ලොකුවට කතා කරේ නැහැ. ඉතින් කොහොම වුණත් ආස්ක් සොෆ්ට් හබ් එකෙත් සීරීස් එකෙත් කීප දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා මේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියන්නේ මොකද්ද කියලා දෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ඉන්ෆ්ලුවෙන්සර් ඉන්ෆ්ලුවෙන්ස් කියලා කියන්නේ ඉන්ෆ්ලුවෙන්ස් කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් බලපෑමක් ඇති කරන කියන එකට. ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියලා කියන්නේ සමාජයට බලපෑමක් ඇතිවන විදිහට, ඒ කියන්නේ සමාජයේ කතිකාවතක් ඇතිවන විදිහට කරන එක මාකටිං ස්ට්‍රැටජි එකක්. ඉතින් මේක ගොඩක් කට්ටියට නොතේරෙන විදිහට, ඒ කියන්නේ අපිට නොතේරෙන විදිහට අපේ ඔළුවට හොරෙන් දාන අයිඩියා එකක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං වලදී වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මොන හරි දේක් විකුණන්න ඕන නම් කෙලින්ම කියන්නේ නැතුව මේ භාණ්ඩේ මෙහෙම හොඳයි, මේක ඔයා මිලදී ගන්න කියලා කෙලින්ම කියන්නේ නැතුව වටෙන් ගොඩින් අයිඩියා ගන්න. ඒ කියන්නේ ටීවී එකේ ඇඩ් එකක් දාන්න, අපි මෙහෙම ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඔයගොල්ලෝ ඉලගන්න කියලා. ඒ වෙනුවට විවිධ පුද්ගලයෝ පාවිච්චි කරලා, ඒ කියන්නේ සමාජයේ බලපෑමක් ඇති කරන්න පුළුවන් පුද්ගලයෝ පාවිච්චි කරලා ඕගොල්ලොන්ගේ ඔළුවට අදහසක් දානවා මේක අරගෙන බලන්න ඕනේ, මේක ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ දවස්වල හොඳටම පැහැදිලි කරන්න පුළුවන් කාලයක් ඉන්න තමයි මං හිතුවේ. අනිත් ඔක්කොටම කලින් ඔයගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියන්නේ මොකද්ද කියලා ලංකාවේ දැනට තියෙන හොඳම උදාහරණයක් එක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ YouTube එකෙන් දැන් මේ වෙනකොට TV එක ඇඩ් දානවට වඩා YouTube එක හරහා මිනිස්සු ග්‍රහණය කරගන්න ගොඩක් පහසුවලා තියෙනවා. මොකද අපේ තරුණ පරපුර 50%කට වැඩි පිරිසක් හැමතිස්සෙම ඉන්නේ YouTube එකේ, Facebook එකේ, ඒ වගේ social media වල තමයි ඉන්නේ. ඉතින් මේ පහුගිය දවසක ඔයගොල්ලෝ දකින්න ඇති මේ KFC එකෙන් චීස් කොත්තු එකක් ඉන්ට්‍රඩියුස් කරලා තිබ්බා. මේ චීස් කොත්තු එක සම්බන්ධයෙන් මේ YouTube එකේ social media වල ලොකුවට කතා වෙන්න පටන් ගත්තා. ඒ කතාව පටන් ගත්තේ කොතනින්ද කියලා අපි බලමු. අපි search කරලා බලමු මුලින්ම KFC කොත්තු කියලා. දැන් බලන්න මේ KFC කියලා ගහපු ගමන් KFC කොත්තු එක recommend වෙනවා. එච්චරකට මේක search වෙලා තියෙනවා ලංකාව ඇතුලේ. හරි. ඉතින් මේ අශේන් vlogs channel එකේ තමයි මුලින්ම මේ දාලා තිබ්බේ KFC කොත්තු කණ්ඩේපා කියලා. ඉතින් මම පොඩ්ඩක් බැලුවා මේ වීඩියෝ එක. බැලුවාම මට තේරුණ දෙයක් තමයි මේ කලින් කෑම රිවිව් කරමු නැති වෙනස් ආකාරයක YouTube channel එකක් කරගෙන ගිය කෙනේ එකපාරට වෙනවා කෑමක් ගැන කියන්නේ. ඇයි එහෙම වෙන්නේ? එකපාරටම කෑමක් රිවිව් කරනවා. ඒකත් නෙගටිව් රිවිව් එකක්. පොසිටිව් එකක් නෙවෙයි. හරිද? දැන් එහෙම වෙන්නේ ඇයි එකපාරට? ලොකු ප්‍රශ්නයක්නේ. හරි. ඊට පස්සේ ඊට සතියකට ඉඳලා පස්සේ මම හිතන්නේ මේක ජනවාරි 24, මේක ජනවාරි 31 වෙනද තවත් කෙනෙක්, තවත් ප්‍රසිද්ධ YouTuber කෙනෙක් දානවා මේක කන්න පුළුවන් කියලා. කියන්නේ දැන් මුලින් එක්කෙනෙක් දානවා මේ චීස් කොත්තු කන්න එපා, KFC චිකන් චීස් කොත්තු කන්න එපා, ඒක අවුල් කියලා. ඊට සතියකට පස්සේ තවත් ප්‍රසිද්ධ YouTuber කෙනෙක් දානවා මේක කන්න පුළුවන්, මේක සුපිරි කියලා. හරි. දැන් ඔන්න ඕක තමයි ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියලා කියන්නේ. ඒ කියන්නේ සමාජයට අයිඩියා එකක් දෙනවා, මෙහෙම ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා, මේක නරකයි කියලා මුලින්ම මිනිස්සුන්ට කියනවා. දැන් නරකයි කිව්ව ගමන් අපේ මිනිස්සු අතර විශේෂයෙන් ලංකාවේ මොකක් හරි දෙයක් නරක නම්, දැන් අපි හිතමු අර මියුසික් වීඩියෝස් එනවනේ, දැන් ඒවා නරකයි කියලා Facebook එකේ කතාව බහක් අනිවාර්යෙන් නරක දේවල් කියන Facebook එකේ කතාව බහක් ඇති වෙනවනේ. මොන නරකයි කිව්ව ගමන් හැමෝම මේ වීඩියෝ එක බලන්න පටන් ගන්නවා. දැන් මම මේ වීඩියෝ එකට ගිහිල්ලා පෙන්වන්නම් පොඩ්ඩක්. දැන් මේ KFC කොත්තු කන්න එපා කියන වීඩියෝ එක 102ක් බලලා තියෙනවා views. views 102ක් ඇවිල්ලා තියෙනවා. comments උත් ඇවිල්ලා තියෙනවා 1200ක් විතර. likes ඇවිල්ලා තියෙනවා 6000කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ මේ හොඳයි කියන එකට 50000ක views ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දේ තමයි, මෙතන ඉතාලම සරලව කියනවා නම් මම විශ්වාස කරන්නේ දැන් මේ එකපාරට කෑම රිවිව් කරපු නැති කෙනෙක් මෙහෙම රිවිව් කරන්න එන්න හේතුව වෙන්න ඇත්තේ බොහෝ දුරට
මේ ඉන්ෆලුවන්ස මාර්කටින් කැම්පේන් එකක් තමයි මේතන යන්නේ. කියැන යුටබර්ස්ල ගණනාවක් අල්ලගෙන ඇගුලු මේ විඩියෝස් ති විතර නැ තියෙන්නේ කේසි කොත්තු ගැන මොහතන වීඩියෝස් දහයක් විතර තියෙනවා මේ ප්‍රසිද්ධ YouTube චරන්ස්වලින් දාපුවා. හරි ඒ කියන්නේ දැන් කෑමක් ගැන උච්චර වීඩියෝස් ගොඩක් උච්චර වීඩියෝස් රිවස් ගොඩක් රිවියස් ගොඩක් වෙනවා කියන එක නිකම්වෙන්න නෑන්. ඔබ තමයි ඉන්ෆලුවන්ස මාර්කටින් කියලා ගැන්නේ කියන්නේ සමාජයට අදහසක් ඇතිකරනවා මේක එක්ක හොඳයි එක්ක මේක නරකයි. ද හොඳයි කිව්ව කේසි චිකන් කොත්තු පට්ට කියලා අශයෙන් වීඩියෝ එකක් කරන්න මේක හිට් වෙන්නේ නැහැ. ඒකට ලක්ෂ දෙකක වියුස් එන්නේ නැහැ. දැන් මම ඔයගොල්ලෝ කලින් බෙන්නුවා හොඳයි කියන එකට තියෙන වියුස් 50000යි නරකයි කියන එකට ලක්ෂ දෙකයි. ඔන්න ඔය නරකයි කියන අදහස මුලින් ඇති කරලා සියලුම දෙනාට අවස්ථාවක් දෙනවා ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න සහ කතිකාවක් සමාජය ඇති කරන්න. ඉතින් ඔය කතිකාව ඇති කරලා පස්සේ ඔන්න එක එක කෙනා ට්‍රයි කරලා බලන්න ගන්නවා මම ඇත්තටම මේක නරකයි කියන්නේ ඇයි. අපි ඔන්න ඔය ට්‍රයි කරලා බලන්න ඕනේ මේක නරකද කියලා. අපේ ඔන්න නරකයි කිව්වොත් එහෙම දැන් ලංකාවේ අපි හිතමුකෝ මේ අයිස් කියලා මත්ද්‍රව්‍යය තියෙන මේක නරකයි කිව්වොත් ලබඩ සතිය ඉඳලා හෙරොයින් ගහන එකම මේක නවත්තලා අයිස් ගහන්න පටන් ගන්නවා. හරිද? අර නරකයි කියන එකම කරන්න කැමැත්තනේ. අන්න ඒකම පාවම මෙතනදී පාවිච්චි වෙන්නේ. ඉතින් මේ මාකටිං ස්ට්‍රැටජිස් ගණනාව මෙතන ඒගොල්ලෝ පාවිච්චි කරලා තිනු තමයි හොඳ මාකටිං කැම්පේන් එක මේ යන්නේ. ඉතින් මම දකින්නේ තියෙනනම් අර දැන් ඔය අශේන් ඊට පස්සේ කවුද ඊරාජ් සදාවර කවුද කියන හිටි ඒගොල්ලෝ තමයි මම හිතා ලංකාවේ හොඳම මාකටිං ගැන දැනුම තියෙන පුද්ගලයෝ ඒගොල්ලෝ. නෙගටිව් මාකටිං තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. සාමාන්‍ය ලෝකයේ මේ අලුත් ලෝකයේ පොසිටිව් මාකටිං වලට වඩා වැඩියෙන් නෙගටිව් මාකටිං වල සාර්ථකත්වය ගොඩක් වැඩි. ඒ කියන්නේ නරකයි කිව්වොත් තමයි මිනිස්සු වැඩිපුර ඒ දේ ට්‍රයි කරලා බලන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ නරකයි කියලා මේක කියලා එක පාට කිව්වහම එක පිරිසකට කුතුහලයක් ඇති වෙනවා. මිනිස්සු දැන් ඔයගොල්ලොන්ට සමහරවිට කුතුහලයක් ඇති වෙන්නේ නැති. මේක ට්‍රයි කරලා බලන්න ඕනේ මේක ඇත්තටම නරකයිද කියලා. සල්ලි තීරණ කරන්නේ මේක ට්‍රයි කරලා බලන්න. දැන් ඔය නරකයි කිව්ව එක කෑවට පස්සේ ඊට පස්සේ හොඳයි නේ ටිකක් හරි. එතකොට ඔන්න Facebook එකේ දානවා උදාරක් නෑ. සමහරවිට KFC ගියා කියන්නේ ලොකු දෙයක්නේ. දැන් විශේෂයෙන් මේ සමහර කට්ටියට තේ දන්නේ නැහැ. විශේෂයෙන් දැන් දැන් අපි විදේශ රටකට එහෙම ගියොත් එහෙම අපිට මේ ලොකු රෙස්ටුරන්ට් වලින් කණ්ඩ අමාරු හින්දා අපි කරන්නේ KFC, McDonald's වගේ එකට යනවා. මොකද ඒ වගේ ගණන් සාපේක්ෂව ගොඩක් අඩුයි. McDonald's මම තමයි ගොඩක් දොලර කරන්නේ මේ ගහන අඩු හින්දා මේ බජට් එක සේව් කරගන්න. ඉතින් දැන් ලංකාවේ වුණානේ McDonald's කිව්වහම McDonald's ගියාම කට්ටිය දන්නේ සුපිරි මේ McDonald's ගියා කියන්නේ එන මේ වෙනම පන්තියක් කියලා හිතන්නේ. අන්න ඒ වගේ කට්ටියක් ඉන්නවා ලංකාව. මුන් කරන්නේ මොකද දැන් KFC එකේ මේ කොත්තුව කාලා අරෝ කිව්වේ බොරු මේක පට්ටනේ කියලා අපේ ගොන්නු ටිකක් බලන්න කියලා Facebook එකේ අර කෑම එකේ ෆොටෝ එකක් දාලා සමහර කට්ටියලා ඇවිල්ලා මේ විදිහට ඔටෝමැටිකලි නොමිලේම ප්‍රොමෝට් කරනවා මේ කොත්තුව එක. දැන් අසෙන් ලක්ෂ අපි මුළු ලක්ෂ 10ක් දුන්නා කියලා ටීවී එක ඇඩ් එකක් දාන්න යනවා නම් එයා සමහරට KFC එකට මිලියන 20ක් විතර වියදම් වෙනවා වෙන්න පුළුවන්. දැන් 1 මිලියන දීලා මේගොල්ලෝ කතිකාවතක් ඇති කර සමාජයේ මෙහෙම කොත්තුවක් ඇවිල්ලා තියෙනවා කියලා 1 මිලියනයි වියදම් කරේ 1 YouTube කෙනෙක් මිලියනයක් ගිහුවා. ඔන්න දැන් ඒක බලලා මිනිස්සු අපි හිතමු 10000ක් මේක බලලා කෑමේ KFC එකෙන් කෑවා කියලා. 10000ක් KFC එකෙන් කාලා Facebook එකේ දැම්මා. දැන් ටීවී එකේ ඇඩ් එක දැම්මා වගේ නෙවෙයි 10000ක් ඇඩ් කිසිම වියදමක් KFC එක විසින් ජෙනරේට් කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට කිසිම වියදමක් ගියේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි මේ මේ ඉන්ෆ්ලුවන්සර් මාකටිං කියලා කියන්නේ. ඉන්ෆ්ලුවන්සර් මාකටිං වල යන්නේ ඒ වගේ සමාජයට බලපෑමක් ඇති කරලා සමාජය ඇතුළේ මිනිස්සු විසින්ම කතාවක් ගොඩනගනවා. මිනිස්සු විසින්ම ඔටෝමැටිකලි මාකට් කරනවා මොනවා හරි බ්‍රාන්ඩයක් හරි ප්‍රොඩක්ට් එකක් හරි වගේ දෙයක්. ඒ කියන්නේ අපි සල්ලි දෙන්නේ නැතුව අර කට කතා ඒ වගේ දේවල් මගින් නොමිලේ එහෙම අපේ ව්‍යාපාරය ප්‍රමෝට් කරගන්න එක තමයි මේ ඉන්ෆ්ලුවන්සර් මාකටිං කියලා කියන්නේ. ඒකට නෙගටිව් මාකටිං සහ පොසිටිව් මාකටිං කියන දෙකම පාවිච්චි කරපුවා. ඉතින් මේ පොසිටිව් මාකටිං එක පස්සේ තමයි එන්නේ. එතකොට අර දැන් මේ මේ වගේ සමාගමක කීර්ති නාමයට වෙන හානිය වළක්වන්න තමයි පස්සේ පොසිටිව් ෆීඩ්බැක් එකක් එන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට ඇත්තටම ඉන්ෆ්ලුවන්සර් මාකටිං ගැන කතා කරන්න. අපි ඉදිරියේදී කතා කරමු. ඔයගොල්ලෝ Facebook page එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ නැත්නම් YouTube channel එකක් තියෙනවා නම් හොඳයි. කොහොමද මේ ඉන්ෆ්ලුවන්සර් මාකටිං වලට ඕගොල්ලෝ බහින්නේ සහ මේ මාකටිං ස්ට්‍රැටජිස් ඉගෙන ගන්න කොහොමද කියලා අපි ඉතින් වීඩියෝ වලදී කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ නැරඹුවාට. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එක ඕනේ කියලා දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඉදිරියේදී අරන් එන්න. ඒ වගේම ඔයගොල්ලෝ පුළුවන් si.softup.cc අපේ වෙබ් අඩවි කියලා ප්‍රශ්න තියෙනවා නම් ආ softup segment එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න පුළුවන්.
ස්තුති වීඩිය ට චනල තම් සස්ක්‍රයිප් කන සස්ක්‍රයිප් කරන්න යාලුන්ට බන් ෂයාරන් වීඩියෝ එක සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.